ආශිර්වාදණින් අවසරයි විශේෂයෙන් මේ මාධ්‍ය සාකච්ඡාවක් හැඳුන් ලැබුවේ ඔබ කවුරුත් දන්නවා අපි පාර්ලිමේන්තුවෙන් හිස්සු ජනාධිපති ධූරයේ සඳහා ඉතිරි කාලය වෙනුවෙන් ජනාධිපතිවරේ තෝරාපත් කර ගැනීම නැති වර්ණයට නිල වර්ණයට අපි නාම යෝජනා බාර දුන්නා ඒ පිළිබඳ කරුණ ඉදිරිපත් කිරීමේ අරමුණින් තමයි මේ මාධ්‍ය සාකච්ඡාවක් හැඳුන් ලැබුවේ අපි දන්නවා මේ ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ කඳවුර පරාජයපත් කිරීම සඳහා විශාල උද්‍යෝගයක් ජනතා නැගිටීමක් සිද්ධ වුණා ඒ ජනතා නැගිටීමේ තිබුණේ සංකේතාත්මක ලෙස ගෝඨාභයටත් රාජපක්ෂටත් එරෙහි වුණාට ඒකේ හරය තිබුණේ යම් දේශපාලන ආර්ථික සමාජීය පරිවර්තනයක වමනාව එකතු වෙලා ගබ් වෙලා තිබුණා. එහෙම නැතුව එක ගෝඨාභය රාජපක්ෂ පළවා හැරීමක් පමණක් නොවේ අපේ රටේ මෙතෙක් ගමන් කරමින් තිබුණු මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමත් මේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කිරීමත් පිළිබඳව විශාල ජනතා උවමනාවක් එම සටන තුල ගැබ්බෙලා තිබුණා. ඉතින් ජනාධිපති ධූරයේ හිස්සු දවසේ සිටම අපගේ යෝජනාව වුණේ එම ජනතාවගේ උවමනාවන් අභිලාෂයන් නියෝජනය වෙන ආකාරයේ ජනාධිපතිවරයෙක් සහ පාර්ලිමේන්තුව තෝරාපත් කරගත යුතුයි ආණ්ඩුව පිහිට විය යුතු කියන ස්ථාවරය තමයි අපි හිටියේ. ඒ අනුව අපේ ප්‍රධානම යෝජනාව බවට පත් වුණේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉදිරි දේශපාලන න්‍යායපත්‍රයකට නොමැති ඉදිරි දේශපාලන බලව්‍යාප්තියක නොමැති දෙන්නේ දාලා පාර්ලිමේන්තුව ඇතුලේ සියලු පක්ෂ නියෝජනය කරන පරිදි සර්වපාක්ෂික ආණ්ඩුවක් හදලා ඒ ආණ්ඩුවට අපි සක්‍රීයව ක්‍රියාකාරී කණ්ඩායමක් බවට පත් වෙන්න ලෑස්ති ඊට පසුව රට යථාවත් කරලා මැතිවරණයකට යන්න මම හිතනවා රට තුල නැගෙමින් තිබෙන ජනතාවගේ අභිලාෂයන්ට තිබුණු හොඳම විසඳුම ඒක මොකද්ද ජනාධිපතිවරයා සහ ග්‍රාමාත්‍යවරයා ඉදිරි දේශපාලන අරමුණු නැති බලව්‍යාපෘතියක් නැති දෙදෙනෙක් පාර්ලිමේන්තු නියෝජනය කරන පක්ෂවලින් සමන්විත සර්වපාක්ෂික ආණ්ඩුවක් මේ රටේ මේ ඇති වී තිබෙන තත්ත්වයේ යථාවත් කොට මැතිවරණයක් කරා ජනතාවට නව අවස්ථාවක් ලබා දීම ඒක තමයි තමන්ගේ පටු දේශපාලන බලවමනාවක් නැති මේ පාර්ලිමේන්තු නියෝජනය කරන සෑම දේශපාලන පක්ෂයකට මන්ත්‍රීවරයෙකුටම අනුගමනය කළ යුතු නිවැරදිම ක්‍රියාමාර්ගය කියලා අපි විශ්වාස කරනවා මොකද ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් යම් බලකඳවුරක් නියෝජනය කරමින් සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදෙනවා නම් ඒ සර්වපාක්ෂික ආණ්ඩුවේ තුලනේ නැතු වෙනවා ජනාධිපතිවරයාගේ බලය අග්‍රාමාත්‍යවරයාගේ බලයත් විසින් සර්වපාක්ෂික ආණ්ඩුවේ තුලනීය බිඳ වැටෙනවා සර්වපාක්ෂික ආණ්ඩුව සාධාරණ තුලනයක් සහිත ආණ්ඩුව බවට පත් වෙන නම් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඉදිරි බල ව්‍යාපෘතික කොටස් කරුවන් නොවිය යුතුයි මේකේ නිස්තාවර ඉඳන් තමයි අපි පහුගිය සතියකට ආසන්න කාලයක් අපි සෑම දේශපාලන පක්ෂයක්ම පාර්ලිමේන්තු නියෝජනය කරන කණ්ඩායම් එක්ක මේ යෝජනාව සාකච්ඡා කරා. සංකල්පයක් හැටියට බොහෝ අය මේ යෝජනාව පිළිගත්තත් හැබැයි අවසානයේදී ඒ යෝජනාව වෙනුවට දැන් බලකඳුරු නියෝජනය කරන සංවිතියක් නිර්මාණය වෙන්න පටන් ගත්තා. එක පැත්තකින් රාජපක්ෂ කඳවුර රකින්න රාජපක්ෂ බල ව්‍යාපෘතිය ආරක්ෂා කරන ඒක ප්‍රවර්ධනය කරන කෙනෙක් හැටියට රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ කඳවුරින් ගැලවුණු ඒ අය නැවත තමන් වටා එකතු කර ගැනීම සඳහා බලව්‍යාපෘතියක දල සලහ පෙරුම ඉදිරිපත් වෙන බව අප තේරුම් ගත්තා. ඒ අනුව අපි ඉතාමත් ප්‍රායෝගික සත්භාවයෙන් ඉදිරිපත් කරන ලද යෝජනාව අපිට මේ පාර්ලිමේන්තුව තුළ ඉටු කරගන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඒ නිසා අවසානයේදී අපි මෙම ජනාධිපති වර්ණය සඳහා
පාර්ලිමේන්තුවේදී අපි තරඟ වදින තීරණේ කරා. ඒ අනුව අපි අද යෝජනා සම්මතයෙන් මා මෙම ජනාධිපතිවරණ තරඟ වදින අපේක්ෂකයෙක් හැටියට ඉදිරිපත් වන්න තීරණේ කරා. හැබැයි මම නෙවෙයි කවුරු මෙම ජනාධිපතිවරණ ජයග්‍රහණය කරත් රටේ ජනතාවගේ මූලික අභිලාෂන් ගණනාවක් තිබෙනවා. මෙන්න මේ අභිලාෂන් ඉටු කළ යුතුයි. පළමුව එක ඔබ දන්නවා අපේ රටේ තාමත් අසීරු අවස්ථාවක තිබෙන්නේ. ඒ නිසා අමාත්‍ය මණ්ඩලයේ අපේ නම් යෝජනාව තිබුණේ 10 දිනක් ඉක්මවා නොවිය යුතුයි. නියෝජ්‍ය රාජ්‍ය ඇමතිවරු වැනි විවිධ වර්ගයේ අමාත්‍ය ධූර ගොඩ නොගෙ යුතුයි. මොකද මේ ගොඩ නැගෙන ඉතා සීමිත කාර්යයක් වෙනුවෙන් අන්තර්කාලීන ආණ්ඩුවක්. එනිසා කවුරු ආණ්ඩුව හැදුවත් මේ පාර්ලිමේන්තුවේ මේ පාර්ලිමේන්තුවේ ගොඩ නැගිය යුතු වන්නේ අන්තර්කාලීන ආණ්ඩුව. මේ පාර්ලිමේන්තුවට තව අවුරුදු 3කට ආසන්න කාලයක් තිබෙනවා. ඒ අවුරුදු 3ම මේ පාර්ලිමේන්තුව රෝල් කර කර රෝල් කර කර එහාට තල්ලු කරන්න කිසියෙකුට අයිතියක් නැහැ. එනිසා අපේ පළමු යෝජනාව කවුරු ආණ්ඩුවක් හදුවත් එය අන්තර්කාලීන ආණ්ඩුවක් විය යුතුයි. පටන් ගන්නෙ කවදද? අවසන් වෙන්නේ කවදද කියලා රටට කිය යුතුයි. නමුත් මා දන්නා පරිදි තවම රනිල් වික්‍රමසිංහ හෝ ඩලස් අලහප්පෙරුම මේ ගොඩනගන ආණ්ඩුව අන්තර්කාලීන ආණ්ඩුවක්ද කියලා නැහැ. ඇයි කියලා නැද්ද? රනිල් වික්‍රමසිංහ හිට කිව්වොත් මේක මාස 6කට වළංගු වෙන්නේ කියලා පාර්ලිමේන්තු ඉතුරු අවුරුදු 3ම ඉන්න කැමැත්තෙන් ඉන්න මන්ත්‍රීවරු ඡන්දෙ දෙන්නේ නැහැ. ඩලසලහ පෙරම කිව්වොත් හෙට මේක වළංගු වෙන්නේ මාස 6කට කියලා පාර්ලිමේන්තුවේ පෙන්ෂන් එකක් අරගෙන ඉතුරු අවුරුදු 3ක් ඉඳලා යන්න ණය ඡන්දෙ දෙන්නේ නැහැ. හැබැයි මම කියනවා. හරිද? ගොඩ නැගෙන්න ඕන කෙටි කාලින අන්තර් කාලීන ආණ්ඩුව. මොකද කියන්නේ ඔබ? එහෙම ආණ්ඩුවක් අපේ රට ඕන. මේකට තව අවුරුදු 3ක් ඉදිරියට ගෙන යන්න පුළුවන් වළංගු සහිත පාර්ලිමේන්තුවක් නෙවෙයි. රටේ ජනමතය පාර්ලිමේන්තුවේ මතය අතර විශාල වෙනසක් තිබෙනවා. ඒක ඔබට ඒක බලා ගන්න පුළුවන්. ඒ නිසා ගොඩ නැගෙන ආණ්ඩුව අන්තර්කාලීන විය යුතුයි. ඒකේ සංයුතිය ඒ අන්තර්කාලයට පැවරෙන සීමා සහිත කාර්යයන් වෙනුවෙන් 10 දිනකට නොඅඩු අමාත්‍ය මණ්ඩලයකින් සමන්විය යුතුයි. ඊළඟ ඒ කාලය තුළ ජනාධිපතිවරයාට ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට සංස්ථා සභාපතිවරුන්ට අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට මේ සියලු දෙනාට නියමිත මූලික වැටුප හැර කිසිදු වරදානයක් වරප්‍රසාදයක් ලබා නොදී සිටි. හැබැයි මේකේට රනිල්ට කියන්න පුළුවන්ද? පත් වෙන මන්ත්‍රීවරුන්ට දෙන මූලික වැටුප විතරයි කියලා. නෑ රනිල් වික්‍රමසිංහ සූදානම් වෙලා තියෙන්නේ ඡන්ද ලබා ගැනීම වෙනුවෙන් වන්දි ගෙවන්න සමහර මන්ත්‍රීවරුන්. ඒක ඩලසලා පෙරමුණට කියන්න පුළුවන්ද? කියන්න බෑ. හැබැයි මේ රටේ ජනතාව ඒක අපේක්ෂා කරන්නේ නැද්ද? ඉතාමත් අර්බුදයක් තියෙන කාලෙක අන්තර්කාලීන ආණ්ඩුවක් හදනවා. ඒ ආණ්ඩුවේ මන්ත්‍රීවරු ඇමතිවරු හා අගමැතිවරයා ජනාධිපතිවරයා සංස්ථා සභාපතිවරු සංස්ථාවලට පත් වෙන අධ්‍යක්ෂ මණ්ඩල ඒවා ඒගොල්ලන්ගේ මූලික වැටුප හැර වෙන කිසිවක් ඒගොල්ලන්ට ගන්න අයිතියක් නෑ. ඒක අපි කරනවා. අපිට ආණ්ඩුව අපිට මේ ධූරේ ලැබෙනවා නම් හැබැයි අපි නොකරත් අනිත් එක කරන්න ඕන. ඒක තමයි මේ වෙලාවේ රටේ ජනතාව අපේක්ෂා කරන දේ. ඊළඟ ඒ ආණ්ඩුව හුදු පාර්ලිමේන්තුවේ ඔලුගෙඩි වලින් පමණක් සමන්විත එකක් නොවේ. විශේෂයෙන්ම අපි දන්නවා පෞගේ කාලේ මේ අරගලය විශේෂයෙන්ම ගොවි ව්‍යාපාරයෙන් පටන් ගත්ත අරගලයේ උරු සමිත ව්‍යාපාරයේ මේ රටේ පොදු ජනයා නැගිටිමින් අවසන්දි ගෝල් ෆේස් කේන්ද්‍ර කරගෙන මේ අරගලයේ මෝහත් වෙලා ඉස්සරහට ආවා. ඒ නිසා එම ගොවි ව්‍යාපාරවල සමාජිකයන්ට අපේ රටේ වෘත්තීමේ සමාජිකයන්ට උරු සමිත සමාජිකයන්ට ගෝල් ෆේස් කේන්ද්‍ර කරගත්තු අරගල කරුවන්ට මේ කෙටි කාලය ඇතුළත නියමිත පරිදි මේ කාර්ය දුවනවාද නැද්ද කියලා අධීක්ෂණය කරන්න මැදිහත් වීම සඳහා යම් යාන්ත්‍රණ සකස් කළ යුතුයි. ඒක තමයි මේ කවර ජනාධිපතිවරේ පත් කරගත්තත් මේ වෙලාවේදී රට අවශ්‍ය දේ කියලා අපි කල්පනා කරමු. දෙවනු පොදු ජනයාගේ ප්‍රශ්නේ පළමු ප්‍රශ්නේ තමයි තමන්ගේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඔවුන්ට මිලදී ගැනීමට තියෙන අපහසුතාවය. තෙල් ගෑස්
කිරිපිටිවැනි විශාල හිගයක් මතුවලා තිබෙන එක. ඒ නිසා ගොඩනැගෙන ආණ්ඩුව අපි ලෑස්තියකට නමුත් අනිත් ගොල්ලත් ලෑස්ති වෙන්න ඕන. ඉතා කෙටි කාලයක් ඇතුළත තෙල් ගෑස් කිරිපිටිවැනි අත්‍යවශ්‍ය භාණ්ඩ අකණ්ඩව ලබා දීම සඳහා ඔවුන් කටයුතු කළ යුතුයි. ඒ වගේම රැකියා අහිමිවීම නිසින් භාණ්ඩ මිල අධික ලෙස ඉහළ යාම නිසින් සාමාන්‍ය ජනතාවගේ ජීවිතේ විශාල බිඳවැටීමක් ලක්වට තිබෙනවා. එනස තමන්ගේ ආහාර වේල මිලදී ගන්න බැරි විශාල ජනපජාවක් නිර්මාණය වෙලා තියෙන ගොඩනැගී තිබෙනවා. අන්නේ ජනපජාවට තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යාමට සාධාරණ දීමනාවක් ලබා දෙන කටයුතු කරන්න ඕනේ. ඒ වගේම කර්මාන්ත සංචාරක ව්‍යාපාරේ සේවා සපයන ආයතන තු විශාල ප්‍රමාණයක් බිඳවැටීමකට භාජනය වී තිබෙනවා. ඒවා ඉතා ඉක්මනින් යථාවත් භාවයට පත් කරන්න ඕනේ. ඒ වගේම පාසල් රජයේ කාර්යාල පොදු ප්‍රවාහන පද්ධතිය මුළුමනින්ම කඩා වැටී තිබෙනවා. යලි රට යට යථාවත් කර ගැනීම සඳහා ප්‍රවාහන පද්ධතියත් ඒ වගේම පාසල් යලි විවෘත කිරීමත් ඒ වගේම රාජ්‍ය කාර්යාලය යලි විවෘත කිරීමත් අත්‍යවශ්‍යයි. මොකද මේ ජනතාව ඇතුලේ මේ වමනාව තිබුණා. මේ ජනතා නැගිටීමේ ඇතුලේ හුදු ගෝඨාභය රාජපක්ෂ එළවීම සංකේතයක් බවට පත් කරගත්තට මේ පොදු වමනාව තිබුණා. අන්නේ වමනාව ඉටු කිරීමට මේ බලයට පත් වෙන පාලකයා කටයුතු කළ යුතුයි. ඒ සදා අපි ලෑස්ති. මා දන්නේ අනිත් අය මේව කරයිද කියලා. මොකද ඒගොල්ලෝ මේක නිර්මාපකයෝ. නේද? දැන් මේ අපේක්ෂකයන් ගත්තාම කවුද? නේද? පොහොට්ටුවේ සභාපති යෝජනා කරනවා. පොහොට්ටුවේ සභාපති යෝජනා කරනවා රනිල් වික්‍රමසිංහ. සජබේ නායකයා යෝජනා කරනවා පොහොට්ටුවේ බහණ්ඩාගාරිකව. හරිද? මේ පාර්ලිමේන්තුවේ එහෙම එකක්. අන්තිමට ගත්තා මොකද වෙලා තියෙන්නේ? පෝට්ටුවෙන් ඉදිරිපත් වෙනවා එක්සත් ජාතික පක්ෂ නායකයා සජබෙන් ඉදිරිපත් වෙනවා පෝට්ටුව බහණ්ඩාගාරික හරිද එනිසා මේක හරිම වීලු ජනක විකෘති භාවයක් මේක ඇතුලේ තිබෙනවා කෙසේවත් මේ අය මේ රටේ ජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතය යලි වතාවත් කරගන්න සඳහා යථාවත් කර ගැනීම වෙනුවෙන් කටයුතු කළ යුතුයි ඊළඟ ප්‍රජාතන්ත්‍රවාදී විශේෂයෙන්ම අපි දන්නවා අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මුළුමනින්ම වෙනස් විය යුතුයි. අපේ රට ජනතාවගේ මූලික අයිතිවාසිකම්, අපේ රටේ ප්‍රජාතන්ත්රවාදී ආයතනයන් ශක්තිමත් කරන, ඒවට බලය පැවරන, සැබවින්ම මහජනයාගේ බලය මේ බලය නිර්මාණය වෙන බලය විදහාපාන නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් අපේ රට අවශ්‍යයි. හැබැයි අපි හිතන්නේ නැහැ මාස 6ක් වෙන කෙටි කාලයක් ඇතුළත එවැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකට යන්න පුළුවන් වෙයි කියලා. ඒත් අඩුම තරමේ ජනමත විචාරණයකට භාජනය නොවි මේ අවස්ථාවේදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ගෙන යා හැකි ප්‍රජාතන්ත්‍රවාදයත් ජනතාවගේ මූලික අයිතිවාසිකම් ශක්තිමත් කරන නව සංශෝධනයන් වහාම මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතුයි. ඊළඟ ප්‍රධාන වශයෙන් ගත් ගෝල් ෆේස් පිටියේද රට පුරාමද තිබුණු ප්‍රධාන කරුණ මොකක්ද? ප්‍රධාන කරුණ තමයි අපේ රටේ වංචා දූෂණ පිළිබඳ තෙල් නැති වෙන්නේ තෙල් ගේන ඩොලර් නැති නිසා. තෙල් ගේන ඩොලර් නැති වුණේ අජිත් නිමාට් කබ්‍රාල්ලා ඇමරිකන් CIA කාර්යන්ට ඩොලර් බෙදපු නිසා. කිරිපිටි ගේන කිරිපිටි හිගුණේ ඩොලර් නැති නිසා. හැබැයි එයා ලංකාවේ කපිල චන්ද්‍රසේන්ලා ප්‍රංශ යාබස් සමාගම වලින් ඩොලර් ගත්තා. ගෑස් නැති වුණේ ගෑස් ගේන ඩොලර් නැති නිසා. හැබැයි ඩොලර් මහින්ද රාජපක්ෂලා ඉතාමත් හොඳින් එළදරව් වී තිබෙනවා චීන සමාගම් වලින් ඩොලර් ගත්ත බව. ඒ නිසා මේ රට මේ තරම් විපත්තියකට පත් කරලා තිබෙන්නේ මේ වංචා දූෂණ පිළිබඳව. හැබැයි රනිල් වික්‍රමසිංහ හෝ ඩලස් සලහපෙරම හෝ තවම ප්‍රකාශයට පත් කරලා නැහැ මේ වංචනිකයන් දූෂණයන් පිළිබඳ ගන්න ක්‍රියාමාර්ග පිළිබඳව. එයි උන් එම කියන්නේ රනිල් දූෂිතයන්ට දඬුවම් දෙනවා කිව්වොත් ප්‍රසන්න රණතුංගගේ ඡන්දෙ නැතු වෙනවා. හරිද? ඩලස් පලහපෙර මේමක සජිත්ගේ ඡන්දෙත් නැතු වෙනවා. මේක ඇත්ත කතා. එනිසා මොකද සිදු වී තිබෙන්නේ? අද මේ සෙල්ලම සිදු වී තිබෙන්නේ එකිනෙක රකින්නම් කියන එක මත තමයි මේ පාර්ලිමේන්තුවේ മന്ത്രി දුර එහෙට මෙහෙට නම්වා ගැනීම අද සිදු වී තිබෙන්නේ. හැබැයි එළියේ ජනතාවගේ අභිලාෂය මොකක්ද? එළියේ ජනතාව නැගිටෙමු කොට ජනතාව අරගල කරෙමු කොට ජනතාව මේ පාලනයට විරුද්ධව නේද ලේ වගුරුමින් දහඩිය වගුරුමින්
විශාල කාලයක් කැප කරමින් වැඩ කරේ මොකටද මේ වංචනිකයන් දූෂිතයන්ට දඬුවම් දෙන්නත් වංචක දේශ වංචකලද දේශපල දේපල යලි අත්පත් කර ගැනීම අරමුණු සහිතව නිසා මේක කරන්න ඕන එක දැනටමත් අපේ රට ඇතුලේ අධිකරණය විශාල අපරාධ සහ දූෂණ පිළිබඳව ආන්දෝලනයට තුඩු දී තිබෙන නඩු පවරා තිබෙනවා නඩු තීන්දු ලබා දී තිබෙනවා උදාහරණයකට ගත්තොත් බැසිල් රාජපක්ෂ මල්වානේ නඩුවෙන් නිදහස් කිරීම ආන්දෝලනයට තුඩු දී තිබෙනවා මේ ආදි නඩු ගණනාවක් තිබෙනවා අධිකරණයෙන් තීන්දුව ලබා දී තිබෙනවා ඒ තීන්දුම් පිළිබඳ විශාල ආන්දෝලනයක් මතු වී තිබෙනවා හැබැයි अधिकरण क्रियावली तव दूर इसराटे अंडपुलम अपराध वंचा दूषण पिलिबंधव आंदोलन तुड़ी तिबिन नडु पिलिबंधव नवत समालोचने कोट ओन टेरिवे नडु पेवरी निश्चित वशें की वो इद मल्वाने नडु यली अभियाचन अधिकरण गिनी अन्नो एक मेराटे जनता वगे अभिलाष दिख देख उपदे काले पुरावटम नीतिपद्य पारमेन्वी अल्लत्सो दूसन को सभा विशी पवर लद नडु विशाल प्रमाण इलास्कर समहारे वगे हेतु साधक विलाति बिना अस्सने वेरद्द इकने नडुव नडु निमित्त वेरद्दक नेवे गुणुकरलति बिना आकार वेरद्द एनिसा अधिकरण पद्धति समहार नडु इलास्कर गत्ते ताक्षणिक हेतु मद ओ अल्लास कोमिस में नडु ओ अल्लास कोमिस में नडु विशाल प्रमाण के इल्लास कर गत्ता ताक्षण के हेतु मत एकासनक नहीं के हरे कमसारी शुरू सिल दिन मास संकलन नहीं के इनसा अपिक यानि में न में इल्लास करने लाद नडु सियाल ले याली पैवरी युद्ध मेक के न पुलों द गोटा बिराज मेक के न पुलों द रानी लुकम सिगर मेक के न पुलों डालत सलाप पेरुमट है बे एक तमाई में जनता वगे नेगेटिव मिति बुनी सटने अभिलाष है चोदन गणनाटगा इव मकुल दल बंद मुखग्निशा देशपालन अधिकारी मेदिया एनिसा पहुगे आंडोट संबंध बोहोय पिलिबंद अल्लस नडु दूषण नडु अपराध नडु समय अल्लस पिलिबंद चोदन परीक्षण दूषण पिलिबंद परीक्षण अपराध पिलिबंद परीक्षण इव मकुल दल बंदपु लिपिगुनु बावट पात्ती तिबिन एनिसा अपि कियन्ने मेन्न मे फाइल यलि विवृत कोट मे अपराध वेगवत्कली मे अपराध पिल परीक्षण वेगवत्कली अनेक अपिकरण अब एक बेडलस्ट एक पुलट इनकोबदान मेवेन जात्यंतर अधिकरणेदीदरऊ अपराध गणना वत्त यलंका गणुदिन कपिल चंद्रसेन गे नोन गे नमट डोलमिल देखा क्लबादुन्नु भव इंग्लंत महाधिकरण नडुअक विभाग अमेरिकन नेक्सा जनपद सीआईए नियोजित इमाम सुबेरिट डोलमिल हयामार क्लबादिपो अजित वाट कब्रा अमेरिकन अधिकरण दिलदार श्रीलंका वे तानापति अमेरिका हिटप जाली विक्रम सूर्य तानापति कार्य मिलदिगे निमिति डोल लक्ष गण अल्लस गुव अमेरिकन अधिकरण दिलदार अपेराटे डोल वर्ट करना अपराध पिल बंद इंग्लंत अधिकरण लियटे नो अमेरिका वे अधिकरण लियटे नो इवे पेंडोरा पेपर्स लियटे नो मे वो हंडे जनता वे मुखद तीन प्रार्थनी मे दनटम जात्यंतर अधिकरण हमुवे इलिदर वीति बिना वंचा दूसन पिल बंद वहम क्रिया मार्ग गत युति किला उमनावत्न जनता वे अन्ने का अभिकरण एक तमय जनता अभिलाषे जनता ओमनाव हबे मुखद वीति बिन्नी ए ओमनावन इटु किरीमट समत्तिन्ने मे मे पालक अभी बलकरण एक भगन एवं रखने अल्लासो दूसर को सभा विशी
काल तिस्से अधीक्ष मे समालोचने करला अपे रटे मे ती नीति वल तिबिन अडुपाडु कौन हंदुन करती एमने अर्थ नेद नीति हंदुन कर तिबिन एनिसा उन पणत कीपयक पिलमद यल संशोधन सह अलुत पणत गणनावक केट पत करला तिबिन अपे रटे वंचा दूषण अल्लस अवम किरीम संदा तिबिन नीति शक्तिमत करन्नत नव नीति हंदुन्वा दीम संदा विविध समालोचना नर अदा सिदिरपत करला तिबिन अन्ने नीति टिक मे पार्लिमेंटरी गण सम्मत करन एक अपि करन ඒ විතරක් නෙවෙයි ජාත්‍යන්තරව අපේ රටින් පැහැරගෙන ගිහිල්ලා සංගවාගත් වෙන මුදල් යලි අත්පත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර සංවිධාන වලින් අපි සහාය ලබා ගන්න මේකයි ජනතාවගේ අභිලාෂය අන්නේ අභිලාෂ වෙනින් තමයි අපි ඉදිරිපත් වුනේ ඊට පස්සෙ මේ පාර්ලිමේන්තුව අපේ රටේ ජනතාවගේ කැමැත්තේ සාධාරණ පිළිබිඹුවක් නෙවෙයි අපේ රටේ ජනතාවගේ කැමැත්ත බැලුවොත් පොහොට්ටුව කියලා එකක් හොයාගන්නේ නැහැ. හැබැයි පාර්ලිමේන්තුවක බැලුවොත් තාමත් වැඩි ඔලුගෙඩි ප්‍රමාණය පොහොට්ටුයි. අපේ රටේ කැමැත්ත බැලුවොත් රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට වතාවිනේ. හැබැයි පාර්ලිමේන්තුවේදී ඔහු වගමැතිවරයා බවට පත් වෙනවා. එහෙම නැත්නම් නේද? හෙට සමහර විට ජනාධිපතිවරයා බවට පත් වෙනවා. එලි ජනමතයේදී ඔහු පාර්ලිමේන්තුවට එන්නෙත් නෑ. හැබැයි පාර්ලිමේන්තුවේදී ඔහු රටේ ඉහළම පුටුවලට යනවා. ඒකෙන් කියන්නේ කුමක්ද? මේ පාර්ලිමේන්තුව තවදුරටත් අපේ රටේ ජනතාවගේ කැමැත්තේ සාධාරණ පිළිඹුවක් නෙමෙයි. ඒ නිසා මේ පාර්ලිමේන්තුවට අපේ රටේ ජනතාව වෙනුවෙන් තීන්දුව తీරන ගන්න සුද්ධ වූ අයිතියක් නෙමෙයි. ඒ නිසා ඉතා ඉක්මනින්ම මහමැතිවරණ කරා ජනතාවට නව පාර්ලිමේන්තුවක් ජනතාවගේ කැමැත්තේ සාධාරණ පිළිඹුවක් නියෝජනය කරන නව ආණ්ඩුවක් ගොඩනගා ගැනීම සඳහා අවස්ථාව ලබා දී තිබේ. ඒ නිසා මේ පාලනය අන්තර් කාලන පාලනයක් විය යුතුයි. අපේ ස්ථාවරය නම් මාස 6ක් යනකොට නව ආණ්ඩුවක් පිහිටව අවසන් කළ යුතුයි. දැන් ඩලස් සලහ පෙරුමත් රනිල් වික්‍රමසිංහ පුළුවන් නම් හෙටට කලින් මං කියන මේ ප්‍රශ්නට උත්තර දෙන්න බෑ. හෙටට කලින් පුළුවන් නම් කියන ඔබ ගොඩනගන්නේ අන්තර් පාලනයක් නම් ඒ අන්තර් පාලනයේ කාලය කුමක්ද? ඒ අන්තර් පාලනයේ කාලය කුමක්ද? ඒක ජනතාව දැනගන්න ඕන මොක රටේ කුමිල්ලන්නේ අන්තර්පාලන කදන්න අන්තර්පාලන පටන් ගන්නෙ කවදද අවසන් කරන්නේ කවදද හැබැයි එහෙම කිව්වොත් උන් අර පෙන්ෂන් එක අරගෙන අවුරුදු තුනක් පාර්ලිමේන්තුවේ ඉඳලා නේද වාහන පර්මිට් එක අරගෙන යන්නේ മന്ത്രിවරු කණ්ඩායමක් ඉන්න ඒ කණ්ඩායම ඡන්ද ලැබෙන්නේ නේ ඒ කණ්ඩායම ඡන්ද ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ දුර කාලයේ සීමාවක් ගැන කතා කරන්නෙත් නෑ අන්තර්පාලන ගැන කතා කරන්නෙත් එනිසා මොවුන් කවුද මේ ඔවුන් අන්කවරක්වත් නෙවෙයි तमंगे तान्न मान्न लबागे निम विनुएं जनता वगे सबे अभिलाषयं यटगहन खंडायमक मेगुल्लु एनिसा तमय अपि तीर्णय करे जनता वगे सबे अभिलाषयं नियोजन वेन पालनय गेन अपे योजनावक् तिबुनो ए योजनाव सार्थकुलै नैतुनाम अपि तीर्णय कर अपि तरंग वदिन अपि नियोजनय करन्नी पार्लिमेन्तु कुडा खंडायमक वेन्न पुलुवन हबे अपि रटे नियोजनय करन्नी सबविम्म मे वेलावे जनता वगे बुरबुरा नगेन वेदनावे ජනතාවගේ උද්‍යෝගයෙන් පිබිදමින් එන අභිලාෂයන්ගේ ඌවමනාව තමයි අපි අපේක්ෂකත්වය හරහා නියෝජනය කරන්නේ මේ පාර්ලිමේන්තුවේ. ඒ නිසා අපි විශ්වාස කරන මේ රටේ ජනතාවට නැවත නැවතත් ඔබගේ අභිලාෂයන් ඔබගේ ඌවමනාවන් සමග අපි එකට හිට ගන්නවා. එය අපි මුළුමනින්ම ආරක්ෂා කරන කඳ උරක්. බොමි සුදි තව අපි අදහස් කීපයක් තිබෙනවා. නිමලයි. අයිබෝවන් අපි ඊටාත්ම තීරණාත්මක අවස්ථාවක රටත් රටේ ජනතාවත් මේ ඉන්නේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් තෝරගන්න නාම යෝජනා බාර දුන්නාද ඒ නාම යෝජනා වෙනුවෙන් ජාතික ජන බලවේගයේ වෙනුවෙන් අනු කුමාර් දිසාන සහෝදරයා අද නාම යෝජනා ලබා දුන්නා පාර්ලිමේන්තුවට අපි කාටත් මේ වෙලාවේ මේ තීරණාත්මක ආර්ථික සමාජීය හා දේශපාලන අර්බුදයක් තියෙන වෙලාවේ අපි කාටත් තෝණිකම තියෙන්නේ අපේ ප්‍රශ්න මේ දැවෙන ප්‍රශ්න ටික ඉක්මනින් විසඳ ගන්න. ඒ නිසා ඇත්තටම ප්‍රවාහණය, විදුලිය, අත්‍යවශ්‍ය ආහාර, භාණ්ඩ සැපයීම සහ සේවා සපයා ගැනීම ඉතාමත්ම තීරණාත්මක ලෙස මේ රටේ ජනතාව දැවෙන ප්‍රශ්න හැටියට සලකමින් ඉන්නවා. ඉතින් ඒ නිසා අපි කවුරුත් මේ වෙලාවේ අපිට ඒ
අත්‍යවශ්‍ය සේවා සහ භාණ්ඩ පෝලිම් වල මරා ගන්නේ නැතුව මිනිස්සු මිය යන්නේ නැතුව ලබා ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ මේ රටේ ජනතාවගේ ප්‍රමුඛතාවය ප්‍රමුඛ අවශ්‍යතාවය බවට පත් වෙලා තියෙන්නේ මේ දැවෙන ප්‍රශ්න ටික ඉක්මනින් විසඳවා ගන්න ගන්න එක. ඒකම සාධාරණ දරාගත හැකි මිලකට අපි හැමෝටම භාණ්ඩ හා සේවා ලබා ගැනීමේ හැකියාව තියෙන්න ඕනි. එහෙම නැත්නම් අපේ ජීවිත ඉතාමත්ම ඉක්මනින් කඩා වැටෙන්න ඉඩ තියෙනවා. ඒ වුණත් අපි අපේ වෘත්තීය ජීවිතය අත්හැරලා අපි මේ දේශපාලනේ තෝරගත්ත විශේෂයෙන්ම ජාතික ජනබලවේගයේ ගොඩනගලා මේ දේශපාලනේ තෝරගත්තේ මූලික අරමුණු කීපයක් ඉෂ්ට කරගන්න. ඔබ දන්නවා මේ රටේ ජනතාවගේ ඉතාමත්ම විශේෂ උමනාවක් එහෙම නැත්නම් සාධාරණ උමනාවක් තියෙනවා මේ අවුරුදු 74ක මේ රටේ ක්‍රියාත්මක වෙච්ච දේශපාලන සංස්කෘතිය අවසන් කරගැනීමේ අවශ්‍යතාවය. ඒකම මේ රටේ බරපතල ආදායම් බෙදීමේ විෂමතාවයක් තියෙනවා. අපේ රටේ බොහෝ දෙනෙකුට තමන්ගේ එදිනෙදා ජීවිතේ ගත කරගන්න අපහසුයි. එය නිවැරදි කරගන්න අවශ්‍යතාවය අපේ මුළු රටේ අපේ රටේම සියලු දෙනාටම තියෙනවා. අපි ඒ වෙනුවෙන් තමයි ඉදිරිපත් වුනේ. ඒකම පසුගිය අවුරුදු ගණනාවක් තිස්සේ මේ රටේ වංචා දූෂණ නොඑක් ආකාරයෙන් හෙළි වුණා විවිධ දේශපාලකයින් සහ දේශපාලකයින්ගේ ආධාරකරුවන් මැදිහත් වෙලා කරපු වංචා දූෂණ. ඒ වංචා දූෂණ හෙළි කර ගැනීමේ අවශ්‍යතාවය, ඒ දූෂිතයින්ට දඬුවම් කිරීමේ අවශ්‍යතාවය අපි හැමෝටම තියෙනවා. ඒකම අපි හැමෝටම නීතියේ සාධාරණත්වයේ ලබා ගැනීම, නීතියට නීතිය ඉදිරියේ අපි සියලු දෙනාම සමාන බවට සැලකීම ලබන්නට අපි හැමෝගෙම උවමනාවක් තිබුණා. ඒ උවමනාව වෙනුවෙන් තමයි අපි පෙනී හිටියේ. ඇත්තටම සියල්ලගේ මූලික අවශ්‍යතා ඉටුවන දරුවන්ට වැඩිහිටියන්ට සමාන අධ්‍යාපන අවස්ථා, රැකියා අවස්ථා, හොඳ ජීවන තත්ත්වයක්, සෞඛ්‍ය පහසුකම්, සංස්කෘතික ජීවිතයක් මේ සියල්ලම වෙනුවෙන් තමයි අපි ජාතික ජනබලවේගයේ දේශපාලනයේ තෝරගෙන මේ පෞගිය අවුරුදු 4ක් විතර තිස්සේ අපි මේ නොකඩවා අපේ දේශපාලන ක්‍රියාවලියේ දෙන්නේ. ඒ නිසාම තමයි අපි ජනාධිපතිවරයා තෝරා ගැනීමේ මේ නිලවරණයට අනුර කුමාර දිසානායක සහෝදරයා අපේ පැත්තෙන් එහෙම නැත්නම් ජාතික ජනබලවේගයේ පැත්තෙන් වෙනමම ඉදිරිපත් කරන්නේ. අද ජනාධිපති තේරීමේ නාමයෝජනා ස්ථිර කළ ආකාරය දැක්කහම ඔබට තේරෙනවා ඒ සඳහා ඉදිරිපත් වුණු මන්ත්‍රීවරුන් පිළිබඳව සලකා බැලීම ඉතාමත්ම වැදගත්. මොකද පොහොට්ටුවේ අපේක්ෂකයා ඉදිරිපත් කරේ මෙතෙක් මේ දේශපාලනයේ යෙදිලා හිටපු එකම කණ්ඩායම. ඊළඟට දළ සලහප්පෙරුමගේ නාම යෝජනාව ඉදිරිපත් කරෙත් ස්ථීර කරෙත් මේ පහුගිය අවුරුදු 74ක් තිස්සේම මේ රට පාලනය කරපු මේ එකම කඳවුරේ කණ්ඩායම් දෙකේ එකඟතාවයෙන්. ඉතින් මේක බොහොම පැහැදිලිව අපිට තේරෙනවා. ඒ නිසා නැවත නැවතත් මේගොල්ලෝ ඔප්පු කරමින් ඉන්නේ මේ රට මේ විනාශය දක්වා කැඳවාගෙන ආවේ මේ කණ්ඩායම් දෙකේම කණ්ඩායම එකට එකතු වෙලා මේ රට පාලනය කරපු නිසා කියලා. ඉතින් අපිට පහුගිය දවස්වල අපි ජාතික ජනබලවේගය ගොඩනගනකොට බොහෝ අය කිව්වා පාර්ලිමේන්තුවේ හොඳ අය ඉන්නවා, ඒ හොඳ අයත් එක්ක කතා කරන්න, ඒ අය අපිට උදව් කරාවි. ඉතින් අපිට දැන් බලා ගන්න පුළුවන් ඒ හොඳ අය කොහොමද මේ ජනාධිපතිවරයා තේරීමේදී හැසිරෙන්නේ කියලා. ඒ නිසා අපි මේ රටේ ජනතාවට ආරාධනා කරනවා මේ මෙතෙක් මේ රටේ ජනතාව මේ උද්ඝෝෂණවලට ඇවිල්ලා බරපතල ලෙස මැදිහත් වෙලා මේ ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව පළවා හරින්න, ගෝඨාභය රාජපක්ෂ රටින් පැන ගිහින් මේ ලැබිච්ච අවස්ථාවේදී මේ වෙලාවේ මේ තෝරගන්න ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසින් කුමන ආකාරයකින් තෝරගන්නවද කියලා මේ රටේ ජනතාව බලාගෙන ඉන්නවා. අපි විශ්වාස කරනවා මේ රටේ ජනතාව මේ තෝරා ගැනීම කෙසේ වුණත් අපි මෙතෙක් බලාපොරොත්තු වෙච්ච ඒ අවශ්‍යතා ඉෂ්ට කරගන්න සාධාරණ යුක්තිකරුණ සමාජයක් රටේ බිහි කරගන්න තියෙන ඒ උවමනාව අත්තරින්නේ නැහැ. අපි මේ අරගලය තුළ දිගින් දිගටම ඉන්නවා. අනාගතයේද කිසියම් දවසක ජාතික ජනබලවේගයේ අපි මැදිහත් වීමෙන් මේ රටේ යුක්තිය සාධාරණ ඉෂ්ට කරන හැමෝටම
අධිකරණයේ ඒ ඉදිරියේදී සමාන සැලකීම ලැබෙන ඒ අපි බලාපොරොත්තු වෙන සාධාරණ සමාජයක් ඉෂ්ට කර ගැනීමේ ඒ උවමනා වෙනුවෙන් අපි පෙනී සිටිනවා ඒ පෙනී සිටීම වෙනුවෙන් තමයි අනුරු කුමාර් දිසානායක සහෝදරයා මේ ජනාධිපතිවරේ අනුපාප්තික ජනාධිපතිවරේ තෝරා ගැනීමේදී ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වෙන්නේ අපි හිතනවා මේ රටේ ජනතාව මේක තේරුම් ගනිවි කියලා ඒකම පාර්ලිමේන්තුවේ මේ මහජන නියෝජිතයෝ කියන කණ්ඩායම මේක තේරුම් ගනිවි කියලා අපි ඉදිරියටත් මේ රටේ මේ සාධාරණ යුක්තිගරුක සමාජයක් පිහිටීමේ බලාපොරොත්තු ඇතුව අපි ඉදිරියටත් කටයුතු කරනවා ඒ වෙනුවෙන් අපි පෙළ ගැසී ඉන්නවා කියන එක කියමින් මගේ වචන ස්වල්පේ අවසන් කරනවා මම නිහාල් අබේසිංහ ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් මම හිනිදුම සුනිල් සෙනෙවි සබරගම් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් හැටියට කටයුතු කරනවා ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභාව නියෝජනය කරනවා රනිල් වික්‍රමසිංහ කියපු විදියටම ඔහුගේ හුණු වටේ කතාව වේදිකාගත වෙන හැටි අපට හෙට පාර්ලිමේන්තුවේදී බලා ගන්න පුළුවන් මොකද අනුරු කුමාර දිසානායක සහෝදරයා එක පැත්තක ඉන්නවා හෙට අනිත් දෙන්නම අපට පේන්නේ අනිත් පැත්තේ ඉන්නවා වගේ. එහෙනම් ඒක තුන් කොන් සටනක් වෙන්නේ නැහැ. ඔක අවසන් වෙන්නේ දෙපැත්තකින්. ඒ නිසා හෙට පරීක්ෂාවට බඳුන් වෙන්නේ වර්ග දෙකක්. සත්‍ය සහ අසත්‍ය තමයි හෙට අභිමුඛ වෙන්නේ. දූෂිත බව සහ අදූෂිත බව තමයි හෙට අභිමුඛ වෙන්නේ. මහජන කැමැත්ත පිළිගැනීම සහ එය පාවා දීම තමයි හෙට අභිමුඛ වෙන්නේ. හෙට ජාතික ජන බලවේගයේ අපේ අපේක්ෂකයා වෙන අනුර දිසානායක සහෝදරයා දිනවන්න අසමත් වෙන පාර්ලිමේන්තුව මම කියන්නේ නිෂ්පාදනය කරන්නේ හෙට දවසේ අපේ රටට ලෝකේ අසරණම ජනතාව අපේ රටේ ජනතාව ඉතාම අනාථ භාවයට වැටෙනවා හෙට මේ සත්‍ය ජය ගන්න බැරි වුණොත් මොකද ඒ ජනතාව අසරණ වෙලා තිබෙන්නේ ඛේදය තමයි ඔවුන්ම තෝරාපත් කරගත්තු මහජන නියෝජිතයෝ නිසා මේක තමයි මහජන ඡන්දයක සර්වජන ඡන්දයක තිබෙන බලය ඒ බලය මහා පුදුම විදියට දැනෙන මොහොතක් බවට හෙට දවස අපි හැමෝටම පත් වෙනවා. ලෝකේ එකතකට විකෘතිම පාර්ලිමේන්තුව. ලෝකේ නින්දිතම පාර්ලිමේන්තුව වීමෙන් බේරා ගන්න පුළුවන් වෙන්නේ හෙට. මා මේ තරම් අවධාරණයෙන් මේ මට්ටම නැත්තම් මෙහි තිබෙන දර්ශකය මේ තරම් ඉහළින් තියලා කතා කරන්නේ පාර්ලිමේන්තුව ජනතා පරමාධිපත්‍ය නියෝජනය කරන තැනය කියන විශ්වාසය ජාතික ජන බලවේගයට තිබෙන නිසා කලින් පැහැදිලි කරා වගේ අපේ රටේ ජනතාවගේ සත්‍ය ජීවිතය දශක ගණනක් තිස්සේ අපට අහිමි කරපු ජීවිතය ශාස්ත්‍රවන්තයන් හැටියට කලාකරුවන් හැටියට නීතිඥ ප්‍රජාව හැටියට වෛද්‍යවරු හැටියට ඒ තනතුරු වෘත්තීය භාවයෙන් තොරව ජනතාව හැටියට පුරවැසියන් හැටියට අපේ ජීවිතය මංකොල්ල කාලා තියෙනවා දශක හතක් තිස්සේ මේක බොරුවක් නෙමෙයි මේක අද හැම දිනම පිළි අරගෙන තමයි එක තැනකට අරගල භූමියකට රැස් වෙලා තිබෙන්නේ ඔබ දන්නවා අපි ජීවත් වෙන මේ ආත්මාර්ථයේ රජයන සමාජයක් වෙළඳපොළ තර්කණය ඉහළින්ම වැඩ කරන එකිනෙකා මිනිසුන් හැටියට පිළිගැනීම පවා පමා කරපු සමාජයක ඔබ විශ්වාස කරනවද ඒ මහජන අරගලය ඒ තරම් උණුසුමින් ගොඩ නැගුණේ කොහොමද කියලා මේකට පිටුපානව නම් හෙට පාර්ලිමේන්තුව මං හිතන්නේ ඒක ලංකා දේශපාලන ඉතිහාසයේ බරපතලම මොහොතක් බවට පත් වෙන එක වළක්වන්න බෑ ආණ්ඩු පක්ෂය විපක්ෂය සියල්ල මිශ්‍ර වෙලා විකෘති වෙලා වම දකුණ කවලම් වෙලා මේ විකෘතිය සිද්ධ වෙලා තිබෙන්නේ ජනතාව වෙනුවෙන් නෙවෙයි ඒකයි වැදගත්
කම තියෙන්නේ ගජ මිතුරන් වෙනුවෙන් හොරුන් ආරක්ෂා කිරීම වෙනුවෙන් අපරාධ කරුවන්ට දඬුවම් දීම වැළැක්වීම වෙනුවෙන් ඒ අය වසර 5න් 5ට 6න් 6ට දකුණේ වමේ කොහේ වාඩි වුණත් පාර්ලිමේන්තුවේ කතානායකගේ දකුණු පස හෝ වම් පස කොහේ වාඩි වුණත් අපට පැහැදිලි දැන් මේක එකම පන්තියක් මේක එකම දුෂ්ට චක්‍රයක් මේක එකම තැනකින් ක්‍රියාත්මක වෙන දෙයක් එසේ නොවන ජනතාවට සත්‍ය ලෙස ආදරය කරන අපේ දේශපාලන ව්‍යාපාරය අප විශ්වාස කරනවා පාර්ලිමේන්තු සභාගාර්භයේ ඇතුළේදී හෙට සමහර විට තෝරාගත්තේ නැතත් එසේ නොවුනොත් ඒ වැරද්දත් හදාගෙන අතීත වැරදිත් නිවැරදි කරගෙන අපේ රටේ මිනිස්සු ස්ථිර වශයෙන්ම මේ ව්‍යාපාරය ඉහළින් ඔසවා තබනවා නිර්අනුමානව මේ ළඟ මහා මැතිවරණයකදී මොකද අපි ජනතාව විශ්වාස කරන ව්‍යාපාරය මේ තරම් ගැඹුරු මොහතක පවා අපි විශ්වාස කරන්නේ ජනතාව විතරමයි ඒක ඍජුවම අපි මේ රටේ පුරවැසියන්ට කියා තියන්නට ඕන ඒ නිසා හෙට එකතකට අනුරදිසානායක සහෝදරයාට අභිමුඛ වෙන්න වෙන්නේ පොහොට්ටුවේ සභාපතිගේ පිළටයි පොහොට්ටුවේ ලේකම්ගේ පිළටයි එකක් භාණ්ඩාගාරික අපි දන්නවා මහාචාර්ය ජීඑල් පීරිස් සහ සාගර කාර්යසම් කියන දෙපළ සභාපති ලේකම් හැටියට මත දෙකක් දරන නිසා ඒක කොයිතරම් සරල විකෘතියක්ද බලන්න සභාපති සහ ලේකම් එකිනෙකා නොදන්න තීන්දුව අරන් තියෙන ඒ නිසා ඒ සටන ගැන අපට විශ්වාසයක් නැහැ ඒක අතකින් මොකද උන්ගේ චර්යාව අපි දන්න නිසා අවසන් වශයෙන් කියන්නට ඕන මේ සත්‍ය හෙට පාර්ලිමේන්තුවේ පරාජය කළොත් මහජන අරගලයේ ප්‍රාර්ථනීය පාර්ලිමේන්තුවේදී පරාජය කළොත් මේ මහජන නියෝජිතයන්ට මතක තියාගන්න යන්න බැරි වෙන්නේ ගමට විතරක් නෙවෙයි ඔවුන්ට රටෙත් වාසය කරන එක ලේසි වෙන්නේ නැහැ එහෙම වෙන්නේ නැත්තේ මේ රටේ මිනිස්සු පුදුමාකාර විදියට පුරවැසි අයිතිවාසිකම් පිළිබඳව දැන් සවිඥානික නිසා අනුරදිසානායක සහෝදරයා ජීවිත කාලයක් තනියෙන් උච්චාරණය කරපු සටන් පාඨ ගෝල්ෆේ සරගල භූමියේ දසල් දහස් දහස් ගණනින් උච්චාරණය කළා මුළු රටේ ලක්ෂ ගණනින් දැන් ඒ මත උච්චාරණය කරනවා එහෙමනම් ඒක තමයි ඒක පැත්ත ඒ පැත්ත මොනතරම් බලගතුද කියලා තේරෙන්නට ඕන අපිට සභාගර්භය තුල වගන්ති ඇතුලේ කොන්දේසිය ඇතුලේ ජනතාව අසරණ වෙලා හිටියට ඒ නිසා මහජන නියෝජිතයන්ට අවසන් වශයෙන් මහජන නියෝජිතයන් හැටියටම තමන් වටහා ගන්නට තියෙන්නේ හෙට දවස විතරයි එහෙම නැත්නම් ඔවුන් අවසන් වෙන්නේ මහජන නියෝජිතයන් හැටියට විතරක් නෙවෙයි මිනිස්යන් හැටියටත් ඔවුන් අවසන් වෙන බව කියන්නට ඕන ඔවුන් තමන්ගේ හෘද සාක්ෂියත් එක්ක සටන් කර කර මృత ශරීර හැටියට මලමිනී හැටියට ඔවුන්ට ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ අපි ඒක අවධාරණය කරලා කියන්න ඕන මේ මොහොතේ ඒ නිසා අපේ ජීවිත තවදුරටත් අඳුරට ඇදලා දමන්න අපේ ජීවිතවල අවම කොන්දේසිවත් අපට ලබා නොදී ඉන්න මේ මහජන නියෝජිතයන්ට අයිතියක් නැහැ. ඒ නිසා ඔවුන් දූෂිත මුදල් එක්ක මේ මොහොතේ හුවමාරු වෙනවා ඇති. ලෝකයේ අවලස්සනම ගනුදෙනු මේ මොහොතේ දුරකතන වලින් සාකච්ඡා වෙනවා ඇති. අහිංසක අපේ බදු මුදල්ම තමයි ඒ මිල ගෙවන්නත් භාවිත කරන්නේ මේ ඛේදනීය මොහොතේම පවා. ඒ නිසා අවසන් වශයෙන් නැවතත් අපි ඉල්ලා සිටින්නේ පාර්ලිමේන්තුවෙන් දැනට තිබෙන පාර්ලිමේන්තුවෙන් මේක විසඳා ගත යුතු නිසා ඔබ අනිවාර්යයෙන්ම හෘද සාක්ෂියක් සහිතව මනුෂ්‍යත්වයේ කොන්දේසිය ඇතුලේ කටයුතු කරන්න එසේ නොවුනහොත් ඔබව ප්‍රතික්ෂේප වීම වළක්වන්න හම්බෙන්නේ නැහැ අපි නැවතත් විශ්වාසයෙන් ආදරණීය ජනතාව සමග මේ මහජන අරගලය දසදහස් ගුණයකින් ශක්තිමත් එළියට ගේනවා ඒක මහ පොළවේ පැල කරනවා කියන පොරොන්දුව සහ විශ්වාසය මේ වෙලාවේ පළ කරන්න කැමතියි निर्देश
ඔබතුමා නිර්දේශ කිපයක් කරන්න ඕන ජනතාවට ඉදිරිපත් කරනවා කියන කතාව නිර්දේශ කිපයක් කරන්න මොකද නිර්පාක්ෂික වේද නිර්දේශ පාලනිකරණය බලාපොරොත්තු වත් තිබී හැකි උද්‍යත්න කියන කතාව කිව්වනේ ඉලාස් කරගන්න හේතු කිව්ව නේද ඔබතුමා ඉලාස් කරගන්න මෙන්න මේ ප්‍රශ්න අහන්න ප්‍රශ්න හරිද දැන් ඒක එහෙම එකක් වෙන්නේ නැහැ නේද කියලා මම අහන්නේ නෑ විශේෂයෙන්ම දැන් වීම කිසි අවස්ථාවක් නෑ මොකද දැන් අපේක්ෂකයා පැහැදිලි අපේ හිඳුම සහෝදරයා කිව්ව පරිදිම डलसलाह पेरमु नियोजने करानी पोहट्टुवे सभापति वर्गे पिल ए वगेम रणवीर विक्रम सिंह नियोजने करानी पोहट्टुवे सागर कार्य साम लेखम के पिल इति सभापति सा लेखम मतर तरंगे कट आपे मुकट दिल्ला सिन दैन कोहुम वेई देना दैन इतने गेस्ट नो अपडेट से गाना कि नो मी बेटर के से गाना के नो या गेस्ट से अपना तो विदेतो ना अपे अपने अपने मट मेच्चरत तीक रहे हम वैडियम सल्ली वेदन करानी कौद किने का मत तमाई के तीरने वेनी अंदुरगत्त सहाय लभी සුද්දෙක් අඳුර ගත්තොත් අපි තමයි එංගලන්ත සුද්දෙක් කියලා. එංගලන්ත ලන්ඩන් වලට ගිහිපු වෙලාවක ඒ අඳුරන සුද්ද වුණා ඩිනර් එකට අනයි. රටකට උදව් කරන්න යාළු මිත්‍රකම් මත නෙවෙයි. මම මේ මෑතකදී ලංකාවේ ප්‍රධාන අපිට තානාපති කාර්යාලයකම සාකච්ඡාවක් පැවැත්තුවා. ඔවුන්ගෙන් මම ඇහුවා ඕගොල්ලෝ අපේ රටට ණය ආධාරයක් දෙනවද කියලා. ඔහු කිව්වේ මොකද්ද? තේරුම් ගන්න මන්ත්‍රීතුමා අපි ණය දෙන්නේ අපේ රටේ ජනතාවගේ සල්ලි. ඒ නිසා අපිට ගැරන්ටියක් අවශ්‍යයි ඒ සල්ලි ආපහු ලැබෙනවා කියලා. එහෙම නැත්නම් අපේ රටේ ජනතාව අපේ ආණ්ඩු වට්ටයි. සර් ණය දෙන කෙනාගේ අපේක්ෂාව මොකද්ද? නැවත ණය අය කර ගැනීම. ඔබ කියන්නේ ණයක් ගන්න නම් ආධාරයක් ගන්න නම් ඒගොල්ලන්ට දැඩි විශ්වාසයක් හදන්න ඕන ඒ මුදල් ආපහු ලැබෙන බව. හැබැයි ඒ ණය ලබා දෙන ආණ්ඩුවේ නායකයා හොරෙක් නම් මම නෙවෙයි කිව්වේ කවුද කිව්වේ ඒගොල්ලොමන කිව්වේ මහා මේ බන්දුල ගුණවර්ධනේ කටේ තිබුණු වචන තුන මොකද්ද මහා දවල් මහා බැංකු මහා මංකොල්ලේ ඒතකොට ණය දෙනවද ජාත්‍යන්තර සබත්තා කියලා කියන්නේ රාජ්‍යන් රාජ්‍යන් අතර සිද්ධ වෙන සබත්තා එහිදී ඒ රාජ්‍ය මොනතරම් අවංකද ඒ රාජ්‍ය මොනතරම් අදූෂිතද ඒ රාජ්‍ය මොනතරම් විනිවිද විවෘතද කියන එක තමයි වැදගත්. හැබැයි අපේ රටේ රාජ්‍ය තාන්ත්‍රික සබත්තා තිබුණ ඔක්කොම නිමිතෙන්ට ගිනා. ඒවා ඩීල්. ව්‍යාපෘතියක් ගන්නවා ඩොලර් දීලා. ආම්පන්තට වරාය හැදුවට කමිෂන් එකක් දෙනවා. ඒවා රාජ්‍ය තාන්ත්‍රික සබත්තා නෙවෙයි. අද රාජ්‍ය තාන්ත්‍රික සබත්තා වල පදනම අවංකභාවය. ඒ නිසා තමයි මා දැක්ක ඇමරිකන් එක්සත් ජනපදයේ සෙනෙට් සභාවේ විදේශ සබත්තා පිළිබඳව කමිටුව ලංකාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආධාර ඒ ණය යෝජනා ක්‍රමයේ යනකොට කරපු සාකච්ඡාවේ තිබුණ උපදන කොන්දේසි තුනක් ඉදිරිපත් කරන එක මොකද්ද මේ එක්සත් ජනපදයේ සෙනෙට් සභාවේ විදේශ සබත්තා පිළිබඳ කමිටුවේ යෝජනා තුන තමයි මොකද්ද එකක් මහ බැංකුව ස්වාධීන විය යුතුයි කවුද මහ බැංකුවේ ස්වාධීනත්වය නැති කරේ මම හිතා ලෝකේ පළමු වතාවට මහ බැංකුවේ අධිපති ධුරේ වාඩි කෙරෙව්වා පාර්ලිමේන්තුවේ ඇමතිවරයෙක් ගිරිල්ල ඔවුන් ඉල්ලන්නේ මහ බැංකුවේ ස්වාධීනත්වය රනිල් වික්‍රමසිංහ පට්ට හොරෙක් ගිනලා වාඩි කරේවෝ ඇමරිකන් එක්සත් ජනපදයේ සෙනෙට් සභාවේ විදේශ සබත්තා පිළිබඳ කමිටුව ඉල්ලන්නේ මොකද්ද මහ බැංකුවේ ස්වාධිත් ස්වාධිපත්‍ය ස්වාධිනත් අන්න ඒක අපි හදනවා දෙක මොකද්ද කියන්නේ දෙක උන් කියන්නේ අපේ රටේ වංචා දූෂණ නතර කිරීම සඳහා විධිමත් යාන්ත්‍රණය අන්න විදේශ ආධාර වෙනුවෙන් උන් ඉදිරිපත් කරන යෝජනාව ඒ නිසා විදේශ සබත්තා ජාත්‍යන්තර සබත්තා කියලා කියන්නේ ඒ වදෙන් ඒ නිසා ඒකේ උඩින්ම ඉන්නේ අපි ඒ නිසා ඕනෑම රටක් එක ගනුදෙනු කරන්න ඕනෑම රටකින් රටට යහපත් ලබා ගැනීම සඳහා හැකියාව තියෙන ඔක්කොටම වඩා අපිට ඒ වෙනමකුත් නිසා නෙවෙයි ඔය ඔක්කොම තියෙනවයි කියපු අය තමයි මේ රට මෙතෙන්ට ගෙනාවේ ඇයි ඔබතුමා ඒක අපේක්ෂකයෙක් විතරක් ගහන්නේ අහන්නේ ඒක අපේක්ෂකයෙක් විතරක් අහම නම් කියන්නේ දලසම තෝරේ මොනවද කියන්නේ මුලදී වැහුවේ නැද්ද මුලදී වැහුවේ නැද්ද
दल सलाह पेरुम यानु ओबट मतक नाम निदे दाहत्री संशोधन अतो सोपु दह अटद अतो सोपु दह नमेद अतो सोपु विस्सद अतो सोपु केना मुन प्रतिपत्यद मुन हृदय साक्ष्यद दाहत अपे रटे प्रजातांत्रिक संधा गिना संशोधनी दह अट ये मुलुमन महोश कर महिंद राजपक्ष तवत्काल එකනේ දෙවනි වර නෙවෙයි තුන්වෙනි වරත් ඉල්ලීම සඳහා අවස්ථාව දීපු 18 රට උසුපගෙන නැවත 19 ගෙනල්ලා විදායක ජනාධිපති ධුරයේ නේ තියෙන බලතල පාර්ලිමේන්තුවේ පවත් ගැනීම සඳහා ගෙනපු 19ට අත උස්සන ඊළඟ ඒක අහෝසි කරලා දිත්ත පුරවැසියන පාර්ලිමේන්තුවේ ඉන්න ඉඩකඩ නිර්මාණය කරන 20ට අත උස්සන අනේ යගෙන ගොඩක් කියන දෙයක් නැහැ හරිද කියපු දේවල් ගොඩක් කියලා තියෙන්නේ ආර්ථික ප්‍රශ්නේ මොනවා ලියන්නේ ඒ මා සල්ලි හැම කරගෙන ඉන්න ඕනද එහෙම නැහැ නේ आर्थिक प्रश्न आर्थिक डोल मिलन हार सीकर पंचीक आसन प्रमाण मसिकट वेनवा तेल विनवी इवागे तब डोल मिलन प्रमाण व्यय विनो गैस विनवी तब प्रमाण व्यय विनो मनोद औषध विनवी इतना मूलिक समय रट यथावत करना मे करंत सपयान आप डोल बिलियन वितर अपनयन आदाय तिबिन अब डोल मिलियन हसीयक वितर आप विद्युत श्रमिक अंगिंग आदाय कावा एक तुनसीट बैस एक महित इक्ट हस्ट गिनी अन्पूर्व संचारक व्यापार वेटिम अपट आदाय दिदास दहाटे बिलियन तुन दिशा अट दम पलवी सीसन की विरवलाती दिवन सीसन के पटंगण दिवन सीसन के अभी हरीशलस्मूत आवम डोल बिलियन के संचारक उपयोग अंक मत बीन मे मूलिक अवश्यताटिक विसदागते हेकि मतदब एह अर्बुदे विरवेणिने अर्बुदे के अन्नी अपट अर्बुदे दनन विधियतम तेल नतिकम गैस नतिकम किरीपीट नैतिकम ये अर्बुदी आप धन विधि ईटवाड़ा गेमरू अर्बुदी अतीनो आनयन अपन परतर निर्माण विमितन वर्धने विनो राज्यादाय हिगविलाति बिनो निष्पादने कड़ावेटलाति बिनो नाय विशाल लिस नायुगुल कपि हिरविलाति बिनो अपे आदाय विधियाम विषमतावे अर्बुदी अति बिनो एव तम अपे रटे आर्थिक तीन गेमरू अर्बुद ये अर्बुद विषय तम मे मुलकी दे हदलती इसर लंबिक अभी करण मे अर्बुदे दनट प्रकाशन पत्ति बिन देट विशुदुम लबादी ඊළඟ මාහිතන මහජන්දෙන් පස්සේ අවුරුදු 4 5ක් දිගු කාලන ආර්ථික සලසුමක් කරා අපේ රටේ මේ ආර්ථිකයේ තියෙන ගැඹුරු අර්බුද වලට විසඳුම් සෙවිය හැකි. ඒ වගේම තුමාට අන්තර්කාලීන අනුබද්ධ ගැන කතා කළා. ඒ අන්තර්කාලීන අනුබද්ධ මාස 6ද තියෙනවද? මම විතරක් නෙවෙයි අපේ මහානායක හම්දුන වංශලත් අන්තර්කාලීන ආණ්ඩුවක් කිව්වේ. මම දැක්කා නීති සංගමය ඉදිරිපත් කළ තියෙන අන්තර්කාලීන ආණ්ඩුව. ඔය කාලය අතර වෙනසක් තිබෙනවා. අපි කියන අන්තර්කාලීන ආණ්ඩුවක් අපේ යෝජනා මාස 6යි. जनाधिपति पार्लमेंट विस्तु हरी बल हम लबन मसे फिब्रवरी पार्लमेंट एकसी दहातुनक योजना सम्मत अज्ञा जनाधिपति बल हम फिब्रवरी मसे पार्लमेंट विस्तु हरी दंगो रणिल विक्रम सिंह हो नहीं डल सलाम की अन्ना अंतर्काले सीमा कोत नींद मसात की पार्लमेंट विसुर हरी बल लभिन यदाटो विसुर अंतर्काल आंडुअ अंतर्काल आंडुअल की अन्नी पटांग मतनो अवसाने एक जनाधिपति वर हदन अंतरकाल आंडो कवर काल वलंगु आंडोदे मटन दिनगण 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 एक मेके विशाल मंत्री संख्या किन्नो वाहन पर्मिट नुलेबुन मेवसरी एक लागन पेंशन ने कहीमीन एक लागन सर पार्लमेंट अडीति अन्न बेरीवीन
अन्न गुला चंद लगे विन तमाइ मेक अंतर काल अग्न प्रकाश पत्न कर साधारण पार्लिमेंट අරගලේ පිරිසගේ බලාපොරොත්තු වන වංචා දූෂණ නැති කිරීමත් දැන් ඔබතුමා කීන විදිහට ඉටු වෙන්නේ නැති වෙයිද පොහොට්ටුවේ සභාපතිගේ යෝජනාවත් පොහොට්ටුවේ ලේකම්ගේ පිළිකිනුත් ඒක වෙයි කියලා ඔබ හිතනවද මම නම් හිතන්නේ ඒ අපරාධ නේද මේ රැස්වලා ඔය නැවතත් පාර්ලිමේන්තුව ගන්න ඔය කෑම ඒ නිසා තමයි අපි කියන්නේ අද මේ ජනතාවගේ ඇත්ත කැමැත්තේ සාධාරණ පිළිබිඹුව පාර්ලිමේන්තුවට එන්න නම් පාර්ලිමේන්තුව වහා විසිරුව හැරිය යුතුයි හැබැයි පාර්ලිමේන්තු විසිරුව හැරීම දක්වා ක්ෂණිකව යන්න බැරි නම් ඒකට අන්තර කාලයක් හදන්න. ඒක තමයි අපේ යෝජනාව. ඒ මොකද ජනතාවගේ අභිලාෂයන් සහ වුමනාවන් උත් පාර්ලිමේන්තු අභිලාෂයන් සහ වුමනාවන් අතර දැන් පරස්පරයක් නිර්මාණය වී තිබෙනවා. අවසන් නේද ඇතිනේ. අර ඔබතුමා අභියෝගයක් විතර නේද කරන්න හදන්නේ දැනට. මාස 6 විසිරුව ගන්නවද නැත්ද කියන කතාව එලාසින් ප්‍රකාර ප්‍රකාශයක් කරලා යන කියන කතාව. ඔබට ඒක දැනගන්න ඕනකම තියෙනවනේ. अभियोग जनता मंत्री वृत्त अंदर SL News Today ऐत देने गाना सब्सक्राइब कराना